අද දවසේ මගේ මේ YouTube channel ඔස්සේ මට හිතුණ ඔබට කතා කරන්නට කියලා. ශිහාන් සේමසිංහ මුදල් අමාත්‍ය කාරකයා විසින් මේ නුදුරු දිනක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙලා ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු කිහිපයක්. මේ වෙනකොට ඔබ ඒ තොරතුරු දන්නවත් ඇති සමහර විට. ඔහු ප්‍රකාශ කළේ මේ ලංකාවේ වර්තමානයේ සිටින එකම පරිණත සහ මේ ලංකාවේ ඉදිරි දැක්ම ඉදිරියට ලංකාව ආර්ථික වශයෙන් සහ සමාජික වශයෙන් දේශපාලනික වශයෙන් ඉදිරියට ගෙන යන්නට හැකි එකම චරිතය රනිල් වික්‍රමසිංහයි කියලා. ඉදිරි මැතිවරණයකදී මහා මැතිවරණයකදී ජනාධිපති වරණයකදී ඔහුව නැවත පත් කර ගන්නට ඕනේ. එහෙම වුණොත් ලංකාවට තව වසර කිහිපයක් තුල නැවත නැගී සිටීමට හැකියාවක් තියෙනවා කියන කරුණු තමයි ඔහු සාරාංශගත කළේ. ඇත්තරම මෙය වෙනත් පැත්තකින් බැලුවහම පොහොට්ටුවේ දේශපාලකයන්ට එහෙල්ල කළ ප්‍රහාරයක් වගේ වෙන්නටත් පුළුවනි. කොහොමත් විටින් විට අපේ දේශපාලන දෝලනය වෙන විදිහ බැලුවහම කාටත් තේරුණා කාලෙන් කාලට මේ ජාතිය ආගම මේ අපේ සංස්කෘතික දේවල් පිළිබඳව ඉදිරියට දාගෙන තමයි කොටින්ම කියනවා නම් බුද්ධාගම ඉදිරියට දාලා තමයි මේ කටයුත්ත වුන් පසුගිය මැතිවරණ කිහිපයකදීම කළේ. අපේ රටේ දේශපාලකයෝ දන්නවා මේ සිවුර අස්සේ බුද්ධාගම අස්සේ පන්සල් අස්සේ බොහෝ ඡන්ද ප්‍රමාණයක් සැඟවිලා තියෙන බව. ඒ ඡන්ද ටික ලබා ගන්නට ඔවුන් සෑම විටම ක්‍රියාත්මක වෙනවා. ඒක මා අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕනේ. මේ හාමුදුරුවරුන්ගේ සිවුර අස්සේ සිවුරට මුවා වෙලා තියෙන ඡන්ද ටික කෙසේ හෝ ලබා ගන්නට ඔවුන් නොයෙකුත් උපක්‍රම යොදනවා. දැන් මේ පසුගිය දවස්වල අර දරදාවට ලබ්බ කීප කතාවත් එක්කම නැවතත් පාස්ටර් ජෙරම්ගේ කතාව, ඊට පස්සේ නතාෂාගේ සුද්ධෝදන දරුවා ඉපදිච්ච ගමන් ඇවිදලා අර එක එක කවි කිව්ව කතා මේ ගෙනල්ලා රටේ තිබුණු අනිකුත් ප්‍රශ්න, මිනිසුන්ට එදිනෙදා තියෙන විශාල වූ දරිද්‍රතාවෙන් විරක්කියාවෙන් පෙළෙන මේ බොහෝ ප්‍රශ්න යටගහන්නට ඔන්න එක තුරුම්පුවක් කරගත්තා. නැවතත් මේ බුද්ධාගම ආරක්ෂා කරගන්නට ඕනේ. මේ රටේ බුද්ධාගමට ඉදිරියේදී දෙවන්ත අනතුරක් සිද්ධ වෙන්න යන්නේ. එම නිසා මේ බුද්ධාගම අපි ආරක්ෂා කරගන්නට ඕනේ කෙසේ හෝ. ඒ අපේ දේශපාලකයන්ගේ වගකීම කියන කාර්ය රාජපක්ෂලා පෙර කළ පාවිච්චි කරපු තුරුම්පු ටිකම නැවතත් රාජපක්ෂලා සමග එකතු වී රනිල් වික්‍රමසිංහ තම බලය තහවුරු කරගන්නට මේ දේශපාලනයේ ජනාධිපතිකමේ තව දුරටත් රැඳී සිටින්නට ක්‍රමවේදයක් සපස් කරගන්නට මේ පාවිච්චි කරනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. මේ ප්‍රහසනය හරහා මේ කමඩි වැඩසටහන හරහා බුදුන් වහන්සේ සහ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ උරුමයන් වලට අපහාස කළ කතා මේ මා බොළඳ කතා එක පැත්තකින් බලාගෙනම යනකොට ඉතින් අපේ ඉතිහාසෙත් කමඩි තිබුණා. ගමේ වෙසක් නාට්‍යයේ ඉඳලා බලි තොයිල් වල ඉඳලා කෝලමා ඇවිල්ලා කරපු දේවල්, ඒ වගේම ඉතිහාසයේ දිහා බලනකොට ආන්ද්‍රේලගේ චරිත වගේ දේවල්, මහදන මුත්තගේ කතා, මේ සියල්ලවල කමඩිය තිබුණා. ඔවුන් සමාජයේ තියෙන නොයෙකුත් දේවල් විවේචනයට ලක් කළා. මේ අද වර්තමානයේ මේ කරන මේ මොඩ අභිගමනය වගේ නිකන් බොළඳ විදිහට කරේ නැහැ. ඊට එහා දාර්ශනික පැත්තක් සමග මිනිසුන්ට සම්බන්ධ වෙන්නට ඔවුන් ඒ ඉදිරිපත් කළා. ගමේ තොවිල් පොලේ ඉඳලා ඒක හොඳට තිබුණා. දැන් හැමෝටම අපේ රටේ මේ තියෙන දැවැන්ත වූ ප්‍රශ්න
ඡන්ද කල් දැමීම, ජනාධිපතිවරණය සඳහා වෙන්නට ඕන දේවල්, ඒ විවස්ථා සංශෝධනයන්, ඒ කිසි දෙයක් මේ වන විට මිනිසු තුළට නැවතත් ඇතුළත් වෙලා නැහැ, බද්ධ වෙලා නැහැ. ඔවුන්ට තියෙන්නේ ඔවුන් හරහා මාධ්‍ය හරහා ඔවුන්ගේ මාධ්‍ය සහ ඔවුන්ගේ ගෝලයන් සූච්ච කීකරු ගෝලයන් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ගොඩනගනවා විශාල උදයක්. අර සාෆිගේ මීට ඉස්සෙල්ලා තිබ්බ කේස් එක වගේ දැන් බුද්ධහකම ඉවරයි. අනිවාර්යයෙන්ම නැවත මේක නැගී සිටින්නට නම් බොහෝ දේවල් මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ අන්නට උනේ නැත්තම් බුද්ධහකම නැවත රැක ගන්නට බැරි වෙනවා සිංහලයාට. මේ රටේ නැවත දෙවන්ත තත්ත්වයක් පත් වෙනවා කියන කාරණය දැන් සමාජගත කරමින් ඉන්නවා. ඇත්තටම සමගි ජන බලවේගය මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකෙක් පත් කරලා පොහට්ටුව දෙකට දෙවාරේ ඔවුන් බෙදිලා විමල්ලා, එතකොට ගම්මන් පිල්ලා වාසුලත් එක්ක තවත් අනිත් අයත් දලස්ලා මේ සියලු දෙනාම නැවත ඒක රාසී කරගන්න හැකි ක්‍රමයක් ගැන හිතමින් සහ ඊළඟ මැතිවරණය සඳහා ඉන්නවා, ලෑස්ති වෙනවා. ඒ වගේම UMP එක කොහොමත් ඉතා ජව සම්පන්නව රනිල් වික්‍රමසිංහගේ කරේ එල්ලිලා මේ ගේම් එක මෙදාපාර ගහ ගන්නට උත්සාහ කරනවා. මෙයයි ඇත්ත தත්ත්වය. අපේ රටේ දේශපාලකයන් කාලෙන් කාලෙට, තාලෙන් තාලෙට ඔවුන්ගේ හැව මාරු කරමින්, ඔවුන්ගේ සැබෑ ස්වරූපය මාරු කරමින් මේ රටේ ජනතාව හැමදාම අන්ධපු ක්‍රමයටම නැවතත් ඔවුන් මේ බුද්ධාගම ආරක්ෂා කර ගැනීමේ කාරණේ මුලට දාලා දැන් සියල්ල සූදානම් කරන් යනවා. එම නිසා ඔබ මේ පිළිබඳව ඉතා සැලකිලිමත් වන්නට ඕනේ. මොකද මේ ශිහාන් සේමසිංහගේ මේ මුදල් අමාත්‍යකාරකයාගේ මේ ප්‍රකාශයත් එක්කම බල්ලා මල්ලෙන් එළියට පැන්න වගේ කරුණක් තමයි කියවුනේ. ඒ කියන්නේ ඔහු කිව්වා ඒ රූපවාහිනී වැඩසටහනේදී අනිවාර්යයෙන්ම මේ රට ගොඩ ගන්නට පුළුවන් මේ දැනට නායකයා බවට පත්වලා ඉන්න රනිල් වික්‍රමසිංහට විතරයි. එසේ පමණක් නොවේ, අනාගතයේදී ඊළඟ ජනාධිපතිවරණයේදීත් ඔහු ගැන අනිවාර්යයෙන්ම ඔබ සිතන්නට ඕනේ. මොකද ඔහු පත් කරගත්තොත් තමයි මේ රටට අනාගතයක් තියෙන්නේ කියන කාරණයයි ඔහු ප්‍රකාශ කළේ. මෙය බරපතල පෙරහැඳින්වීමක් සමාජයට දුන්නායි කියන එකයි මේ රූපවාහිනී වැඩසටහන නරඹපු අපට නම් හිතුනේ. එම නිසා ඔබ තවත් මේ බුද්ධාගම ආරක්ෂා කර ගැනීම, ජාතිය ගොඩ නගා ගැනීම, ජාතිය ආරක්ෂා කර ගැනීම, ජාතියට විශාල ව්‍යසනයක් ඉදිරිදී වෙන්නට යන්නේ ආගමට, බුද්ධාගමට එසේ බරපතල තත්ත්වයක් අනාගතයේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට පුළුවන් කියන ඔවැනි ව්‍යාජ දේශපාලන සට කපට දේශපාලන ක්‍රමයන් විජ්ජාවන් ඔබ ඉදිරියේදී නැවත මේ මාස කිහිපය තුළත් ඔවුන් සමාජගත කරන්නට පුළුවන්. මොහොතක් සිතා බලන්න. මම අනුර චන්ද්‍රසිරි.